Wayamba Palathushkarma Departamentuwe YouTube channel ekata obowa saadarein piliganna. Ada api me ewillla inne Galgamuwa Sahakara Kushikarma Adhyaksha Kalapayata ayath Palukadawala Kushikarma Pradeshaya Kottashe Pradeep Ranasinghe Mahathmayage Shesthra Dinayakata. Me Shesthra Dinayedi api ada dawase okollanta handunala denna yanne අතිරේක ආහාර භෝග වගාවේ යාන්ත්‍රීකරණය සඳහා වැදගත් වෙන විශේෂ කෘෂි උපකරණ කීපයක් ගැන මුලින්ම අපි ගොවි මහතුරුන්ට අපේ ප්‍රායෝගික දැනුම ලබා දෙන බලාපොරොත්තු වෙනවා සිවුරෝද ට්‍රැක්ටරයට සවි කරන ලද බඩිරිඟු බීජ වප්කරය පිළිබඳව ඊට අමතරව අතින් ක්‍රියාත්මක වෙන අතිරේක ආහාර භෝග බීජ වප්කරය ඒ වගේම බලවේග අතුරු යැකීමේ උපකරණය ගොඩබෝක බලනල යන්ත්‍රය සහ බීජ ගබඩා කිරීමේදී අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන වායුරෝධක කෑන් කොහොමද හරියාකාරව බීජ ගබඩා කිරීමට යොදා ගන්න කියන කාරණා කිහිපය ගැන වයම් පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කුෂිකර්ම අධ්‍යක්ෂතුමිය එතුමියත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගන්න ලබනවා ඒ වගේම කුරුණෑගල සහකාර කුෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමිය එතුමියත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා ඒ වගේම නියෝජ්‍ය කුතිකර්ම අධ්‍යක්ෂක ව්‍යාප්තිහා පුහුණු එතුමියත් මේ අවස්ථාවට ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා ඒ වගේම මේ අවස්ථාව සඳහා පැමිණි වයම් පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ භාර නිලධාරී මහත්මයාටින් සියලු දෙනාමත් මේ අවස්ථාවට ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා ඒ වගේම මේ අවස්ථාවට පැමිණි සාරද ලංකා ආයතනෙ එමණ නිලධාරි මහත්වරුන් දෙපළත් මේ අවස්ථාවට ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා ඇත්තටම අද දවසේ අපිට විශේෂ අවස්ථාවක් මොකද ගල්ගමුව කලාපය කියන්නේ අතිරේක භෝග වදා කරන විශාල කලාපයක් 2021 ආරම්භයත් එක්ක අපේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා අතිරේක භෝග සම්බන්ධ විශේෂයෙන්ම බීජ වක්තර හම්බ වුණා මෙම තෝරකයි බීජ වක්තරේ කියන එක සාරද ලංකා ආයතනයේ තමයි නිලදී ගැනීම කරේ මේ ආයතනය අද පැමිණලා ඉන්නවා මේ සම්බන්ධයෙන් ලබන යලසන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඇත්තටම අපිට ගල්ගමු කලාපයට මං තනි දිස්ත්‍රික්කයට මේ සැරේ විශේෂයෙන්ම අලුතෙන් හඳුනු උපකරණ කීපයක් ගැන තමයි අද මේ වැඩසටහන කරන්නේ මොකද අනිත් ඒවා අපි හඳුනලා දීලා ශේෂ්ඨය ක්‍රියාත්මක වෙනවා ඉතින් අද දවසේ මෙම උපකරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාම දැනුවත් කරනවා මේ සම්බන්ධයෙන් ගැටළු තියෙන ඒවා විමසලා දැනගන්න පුළුවන් මගේ ගොවි මහතුරු මේ ඔක්කොම ඉන්නේ මම හිතනවා අපට තව ගොඩක් කල් වැඩ කරන්න තියෙයි ගොඩක් දේවල් කරන්න තියෙයි ඒ ගොඩක් හැම දෙයකටම ඕගොල්ලෝ උදව් කරලා අපේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය යොදාගෙන ඉස්සරහට යමු කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ ඒ පණිවිඩය යන්න උදව් කරන විශේෂයෙන් ප්‍රදීප් මහත්මයා වගේ කට්ටිය හරි වැදගත් අපට එතුමා මම දැකලා තියෙනවා ගොඩාක් ෆීල්ඩ් ඩේස් කරලා එතුමා මඩට හිටන් බැලලා මම දැකලා තියෙනවා මෙහෙම එහෙම මහත්තුරු අපි ගාව ඉන්නේ නිකම්ම නිකම් මහත්තුරු කියලා නියර උඩ ඉඳන් තාක්ෂණ දෙන කට්ටිය නෙවෙයි මගේ නිලධාරී ඒ වගේ බොක්කෙන් කතා කරන බොක්කෙන් වැඩ කරන කට්ටිය ඉන්නේ ඒ නිසා අපි රෙඩි ඕගොල්ලෝට තාක්ෂණ දෙන්න ඕගොල්ලෝ මේ තාක්ෂණය අරගෙන ඒ වලින් වැඩක් ගමු කියලා ඉල්ලා හිටනවා ඒ වගේ මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම මේ නික්ම යන සම්බන්ධයෙන් මම අද දවසේ වැඩසටහනින් මේ යන්නේ සිටීම සම්බන්ධයෙන් මම නැවතර සමාවෙයි බොහොම ස්තුතියි සියලු කඩවල කුෂිකර්ම ප්‍රදේශ කොට්ටාසේ මඩදොඹේ ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. රණසිංහ මහත්මයාගේ වගා ශේෂ්ඨයේ
ගොවිපල යාන්ත්‍රීකරණය හඳුන්වා දීමේ ශ්‍රේෂ්ඨ දිනයක් අද දින පැවැත්වුවා. එහිදී මෙම ශ්‍රේෂ්ඨ දිනය පැවැත්වීමට මූලිකම කාරණාව වුණේ මොකද ගොවි මහත්තුන්ට ශ්‍රමය සොයා ගැනීමේ අපහසුතාවයක් මේ වෙනුවට තියෙනවා. ශ්‍රම හිගකම තියෙනවා. ගොවිතැනින් ඈත් වෙලා තියෙන ගොවි මහත්තුරු මේ ශ්‍රමය සොයා ගැනීම හැකියාව අඩු නිසා ඒ සඳහා පිළියමක් විදිහට වයම් පළාත් කිසිකම් දෙපාර්තමේන්තුව විදිහට ගොවිපල යාන්ත්‍රීකරණය අපි ගොවි මහත්තුරුන්ගේ බිමට ඇවිල්ලා ගොවි ශ්‍රේෂ්ඨයේ ශ්‍රේෂ්ඨ දිනයක් විදිහට අපි අද සංවිධානය කරා. ඒ සඳහා පැමිණිණු පළාත් කිසිකම් දෙපාර්තමේන්තුවේ පළාත් කිසිකම් අධ්‍යක්ෂතුමා ඇතුළු සියලුම රජයේ නිලධාරි මහත්මීන්ට මේ සඳහා වැඩසටහන සඳහා සහභාගී වුණ පෞද්ගලික ආයතන වලින් පැමිණි සියලුම නිලධාරි මහත්මීන්ට මේ වැඩසටහන සඳහා සහභාගී වුණ සියලුම ගොවි මහත්මීන්ට පළාත් කිසිකම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි දිනයක මෙවන් ශ්‍රේෂ්ඨ දිනයකදී හමුවෙමු. බොහොම ස්තුතියි. මෙන්න මේ විදිහට අද අතිරේක ආහාර භෝග වගාවේ යාන්ත්‍රීකරණය පිළිබඳ ශ්‍රේෂ්ඨ දින අපිට සාර්ථකව අවසන් කරගන්න අවස්ථාව ලැබුණා. මේ වැඩසටහන නරඹන ඕගොල්ලෝ මේ පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්නට කියලා අපි විශ්වාස කරනවා. තවදුරටත් පුෂ්කරණ දෙපාර්තමේන්තුවේ මෙවැනිම වැඩසටහන් පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඕගොල්ලන්ට පුළුවන් අපේ වයම පළාත් පුෂ්කරණ දෙපාර්තමේන්තුවේ YouTube channel එක සමග සම්බන්ධ වෙන්න. එසේ නැත්නම් ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම ප්‍රදේශක මහත්මයා හෝ කෘෂිකර්ම ප්‍රදේශක මහත්මිය හමුවීමෙන් වැඩි විස්තර ඔබට දැනගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ළඟදීම තවත් මේ වගේම වැඩසටහනක් අරගෙන අපි ඔබ මුණ ගැහෙනවා. එතෙක් ඔබට ස්තුතියි.